ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා සිරියාවන්ත කාන්තාව තෝරගන්න ක්‍රමයක් මෙන්න දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න දිනපතා මෙවැනි වීඩියෝ දාපු සැනින් ඔබ වෙතටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න ස්ත්‍රිය රත්නයක් රත්නයක් මදු ස්ත්‍රියක් ලැබෙන්නේ පෙර කුසල කුසල් වල පළ විපාක අනුවයි යහපත් ස්ත්‍රිය ගෙදර ශ්‍රියාකාන්තාවයි නපුරු ස්ත්‍රිය සිටින ගෙදර අපායක් වෙන්නේ වාස භවනක් බව බුද්ධ පදයේ දැක්වෙනවා. ඒ නිසා මිනිස්සිත වශී කරවන සුන්දර සොඳුරු වස්තුව ස්ත්‍රී දේහයයි. මේ ස්ත්‍රී දේහය පිළිබඳව පුරාණයේ විසු ඍෂිවරයෙකු වන කොක්කෝක පඬිවරයා විසින් ස්ත්‍රීන් මෙසේ වර්ග කොට තියෙනවා. එදා ಭಾರತೀಯ සමාජයේ පැවති බහුභාර්ය ක්‍රමය අන්තක්පුර ක්‍රමය සමාජීය සිරිතක් බවට පිළිගන්නවා. එයටත් අමතරව නගර ශෝභනීයවත් නගර ලක්ෂණකරණියන් එවැගේම රූමත් කතුන් කොටසක්ද හිටියා. අම්බපාලි සාලවති සීර්මා මේ ගණයට අයත් වුණා. මේ සිරිත පැවතුනේ වැන්දඹ බවට පත්වන ගැටවර තරුණියන්ට බමුණු දහම තුළින් හිමි කර දුන්න අකාරුණික ප්‍රතිපදාව නිසා. එවන් ස්ත්‍රීන් බුදුදහමේ පිහිට ලබා පසු කළ සමාජී උත්තරීතර තත්වයට පත් වුණු බව පාලියේ එන උදාන වාක්‍ය දෙස බලන විට අපට මැලවින් පැහැදිලි වෙනවා. කොක්කෝක ඍෂිවරයා ස්ත්‍රීකගේ ගතසිරිත අනුව ස්ත්‍රීන් වර්ග 9කට මේ විදිහට බෙදා වෙන්කොට දක්වලා තියෙනවා. දේව, යක්ෂ, නර, නාග, ගඳඹ, පිසාච, කාක, වානරහ, කොටළු යනාදී වශයෙන්. දේව ස්ත්‍රිය දෙවියන් වැඳීමට පිදීමට ප්‍රිය වෙනවා. දෙවියෙකු සමග වාසයට ඇය කැමති. සුමදවත් දේට ඇලුම් කරනවා. පිරිසිදු අති පවිත්‍ර දේහකින් යුක්තයි. මේ වටා ඒක රාශී වෙන ජනයාද නෑ මිතුරන්ද බොහෝමයි. ඇගේ ගතිගුණයන් දෙවියන්ගේ සම්භාවනාවට හේතු වන පරිදි නිර්මාණය වෙලා තියෙනවා. එවන් ස්ත්‍රීන් සමාජීය ප්‍රසාදයට භාජනය වෙනවා. යක්ෂ ගතිහා සිරිත් ඇති ස්ත්‍රිය යක්ෂ වර්ගයට අයත්. ඇය ගුරු දෙගුරුන් අතරෙහි වුණත් පහ වූ විලියත්‍යක් ඉතා සුළු දෙයට පවා වහා කිපෙනවා. ගොරෝසු ගතිවලින් යුක්තයි. ඇස් ලොකු ඉරත් පැහැති. පියයිරු ලොකු කඩා හැලෙන පරිදි බඩ මහත්ය. මිටි ශරීරයක් පුරුෂයාද යටතටගෙන තම රෙදිපිලි පවා සෝදවා ගැනීම හා එයුම් පිහුම්ද කරවා ගන්නවා. පවුලේ අසමගිය අවුල්වියවුල් ඇති කර ගැනීම ගැටුම්ද අවුලුවයි. මෝහය තණ්හාව හා බොරු උඩඟු උද්දච්චකම නිසා ළඟ අහල පහල අය සමග පවා සමගිව ඉන්නට බැරි වෙනවා. බොරු හා කේලම් ප්‍රලාප කීම හා අනුන් කෙටවීමේ කූට උපක්‍රම කපට වැඩ පවා කරනවා. කඳු හෙල් වනෝද්‍යාන මුහුදු වෙරළ හා අවන්හල් වල කල්ගත කිරීමට ඉමහත් රුචියක් දක්වනවා. තමාට සම නොවන පහත් පුරුෂයන් සමග දිවි ගෙවනවා. දෙවියන්ගේ හා යහපත් මිනිසුන්ගේ ද්වේෂයට ලක්වන මේ ස්ත්‍රීන්ට කිසිවෙක් ප්‍රියමනාපයක් නොදක්වනවා. නර වර්ගයට අයත් ස්ත්‍රී සමාජයේ හා පවුලේ හැමට කරුණාව සෙනෙහස දක්වනවා. දරුවන්ට ආදරෙයි. ස්වාමියාට දෙවියන්ට මෙන් සලකනවා. ඇගේ සියලුම කටයුතු අවන්කයි. බොරු හා අනුනුව කොටවන්නට කේලම් නොකියයි. ඍජුව පිළිතුරු දෙයි. ආහාර පානද නොලද අවස්ථාවක උවත් ඇය සතුටින් වාසය කරනවා. කරුණාව මෛත්‍රිය අනුනයි. සැමට සිනාසෙයි. කෙනෙකු දෙස හොර හිතින් නොබලයි. උඩ හිට යත කැඩපතක් වගේ. අනුන්ගේ දුකේද උණුවන හදවතක් තියෙනවා. ඇය සමග අසල්වාසී හුදි ජනයා කිසිදු තරහ මරහ වෛර ක්‍රෝධ ඇති කරගන්නේ නැහැ. අනුන්ට කරදර නොකර හිත් පිත් දිනා ගැනීමට තරම් උපන් දක්ෂතාවයක් තියෙනවා. නාග ගෝත්‍රයට අයත් ස්ත්‍රිය නිතර ඈලි මෑලි දුබල ගතියෙන් යුක්තයි. නිතර ඈනු මැරීම සුසුම් ලෑම ඇය තුළ පවත්නා විශේෂ දර්ශනයක්. ඇගේ හැසිරීම රටාවේ විශේෂයෙන් දක්නට ලැබෙන්නේ ආකූල වූ ගති පැවතුම්. බොහෝ කොට නිඳ ප්‍රිය කිරීම ඇයගේ විශේෂ ලක්ෂණයක්. ගාන්ධර්ව ගති ලක්ෂණයන්ගෙන් හැබි ස්ත්‍රිය සෞන්දර්යයට ප්‍රියකරන්නියක්. බබලන දේහ විලාසයක් ඇති ඇය කෝපයට පත්වන්නේ බොහොම කලාතුරකින්. මල් ගඳ විලවුන් දැරීමට වැඩි කැමැත්තක් දක්වනවා. සංගීත විෂයෙහිලා අති දක්ෂ වෙනවා. නැටුම් ගැයුම් වැයුම් ආදී කෙලිසෙල්ලම් ආදීටද පවා ලැබියාවක් දක්වන මැය ප්‍රමුදිතව වසනවා. ඉතාමත් රාගාධිකයි. පිසාච ස්ත්‍රීකගේ ස්වභාවය මානසික ගති පැවතුම් ආදීන් තොර හීනමානීව ලද දෙය හැකිතරම් අනුභව කොට නිමාවට පත් කිරීමේ දැඩි රුචියක් ඇති උෂ්ණාධික ශරීරයකින් යුක්ත පාපාණයටත් මස් මාංශ අනුභවයටත් නිරන්තර අභිරුචියක් දක්වන අතර කාමයට ගිජුයි. කාක වර්ගයට අයත් ස්ත්‍රිය වැඩ කිරීමට කාල සීමාවක් හෝ අනුභව කරන දේහි සීමාවක් නැති
බීතියට පත්තු කොරෙකුසේ නිරතුරුවම වටපිට බලන ඒ වගේම අනුන්ගේ කුණු හොයන කුණු කතාවෙන් අසල්වැසියන් හා ගමත් සමගම ගිනි අවුලවන සුළු දෙයකට පවා වහා කිපෙන තැති ගන්නාසුළු බියගුළු ගති ඇති නිර්හංකාර ගතිවලින් යුක්තයි වානර ස්ත්‍රීකගේ ස්වභාවයේ සුළු දෙයට පවා බිය දනවන සුළු හැඟීම් වලින් බහුල තැති ගැන්වෙන් පිරී ගිය නෙත් ඇති ප්‍රමාණය ඉක්මවා දික් කරන ලද නිය ඇති දත් පෙදෙස නිතර සටනට සැරසුනාසේ පිහිටා ඇති කිසි විටක කරන කියන දෙෙහි ස්ථිර සාර බවක් නැති අසල්වැසියන්ගේ වැටිනි මායින් ගරවෙමින් සැමදා සණ්ඩු සරුවල් වෙන යම් ස්ත්‍රියක් වේද ඇය වඳුරු ගණයට අයත් කොටළු වර්ගයට අයත් ස්ත්‍රිය තමන් දුටුව දෙය වෙනස් කොට ඒට අතිශයෝක්ති වර්ණ ඇතුළු කර එක හත කොට කියන ගතසිරිත ඇති තම සිත දිනාගත් ස්වාමියාගේ තාඩන පීඩන ඊටම රසවත් ලෙසින් බිඳ දරා ගන්නා යම් ස්ත්‍රියක් වේද ඕතමෝ කොටළු වර්ගයට අයත් ස්ත්‍රියක් මේ ස්ත්‍රී වර්ගයන් හඳුනාගෙන පුරුෂයන් සමග විවාහ දිවියට ඇතුළු වුණොත් මේ දිවි ඇතිතාක්තෙක් රන් රස ලෙසින් කිරිපැණිසේ යුග දිවිය අරඹා ජීවිතයේ ආලෝකයේ බබලවමින් දැල්විය හැකියි.